ලංකාවසහ ඇෆ්ගනිස්තානය අතර ඉතිහාසයේ පළවෙනි වතාවට පැවැත්වීමට නියමිත 2020 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරලා තියෙනවා. එතකොට මේ සංචිතයේ යම්කිසි වෙනසක් සිදු වුණා කියලා අපිට කියන්න පුළුවන් අවසාන සංචිතයේ ඉඳලා ඒ තමයි දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වුණා අපි දන්නවා. පළවෙනි එක් දින තරගයේදී ඔහුගේ වම් කකුලේ දන හිසට උඩ මස්පිඩු වල යම්කිසි ආබාධයක් නිසා ඔහු ඉවත් වුණා තරගයෙන්. ඉතින් ඒ නිසා ඔහුව සංචිතයෙන් ඉවත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. වනිදු හසුරංගගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 16 දෙනෙක් නම් කරලා තියෙනවා. එතකොට දුෂ්මන්ත චමීර වෙනුවට වේගපන්දු යවන්නෙක් විදිහට 2020 සංචිතයට කැඳවලා තියෙන්නේ බිනුර ප්‍රනාන්දු. ඒ වගේම එක් දින තරගාවලියට නම් නොකළ හිටපු නායක දසුන් චානක නැවතත් සංචිතයට පැමිණ තිබෙනවා. ඉතින් අවසාන සිම්බාබ්වේ සංචිතයේත් ඔහු සිටියා. ඉතින් ඒ නිසා ලොකු වෙනසක් 2020 සංචිතය වෙලා තියෙනවා කියලා අපිට කියන්නට බෑ. මොකද දුෂ්මන්ත චමීරගේ ස්ථානය වෙනුවට බිනුර පැමිණීම විතරයි මෙතන වෙනසක් විදිහට අපට බැලූ බැල්මට පේන්නේ. ඉතින් ඒ අනුව සංචිතය මෙන්න මෙහෙමයි. වනිදු හසුරංග නායකයා, චරිත් අසලංක උපනායකයා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දනංජිත් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, මයිස් තීක්ෂණ, අකිල දනංජය, මතීෂ පතිරණ, දෙල්ෂාන් මාදුශංක, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර වෙනුවට බිනුර ප්‍රනාන්දු නම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. හැබැයි මෙතන තියෙන තව කාරණයක් තියෙනවා. දුෂ්මන්ත චමීර සංචිතයට නම් කරලා තිබිලා තියෙනවා. නමුත් ආබාධය නිසා තමයි බිනුර ප්‍රනාන්දු ඒ වෙනුවෙන් නම් කළේ කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් දාලා තියෙනවා. එතකොට දුෂ්මන්ත මෙතන ඉන්න එකක් නැහැ. ඉතින් ඊට පස්සේ මේකේ විශේෂ ලක්ෂණ විදිහට ගත්තාම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ටික නැවතත් සුපුරුදු පරිදි 2020 කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. 2020 ලෝක කුසලානයට යන ගමනේ මේ සංයුතිය තමයි. විශේෂම ගත්තාම ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, දනංජිත් සිල්වා කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ටික 2020 සංචිතයේ සුපුරුදු පරිදි ඉන්නවා. ඉතින් සිම්බාබ්වේ තරගාවලිය ඉඳලා තමයි මේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. ඒක ඉතාමත් හොඳ ලක්ෂණයක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ජ්‍යෙෂ්ඨයෝ සහ නාවකයෝ ඔක්කොම එකතුවක් තමයි තියෙන්නේ වනිදු හසරංගගේ නායකත්වයෙන් යුතුව. ඉතින් පළවෙනි 2020 තරගය 17 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. 19 වෙනිදා සහ 21 වෙනිදා ඉතිරි තරග දෙකත් පැවැත්වීමට නියමිතයි. එතකොට කාලෙකට පස්සේ, වසර ගණනාවකට පස්සේ තමයි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර තරගයක් යන්නේ. ඒ වගේම දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නැත්නම් නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළවෙනි 2020 තරගාවලිය තමයි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් මේ පැවැත්වීමට යන්නේ. එතකොට සියලුම තරග රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.